Namo tasse bhagavato arehato samma sambuddhasse Namo tasse bhagavato arehato samma sambuddhasse Namo tasse bhagavato arehato Samma sambuddhasse sadhu 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 Namo buddhaya Pinnat swamin wahanselage avasarayi Ada davaseth ape sutra pantiye thamai dan me arambha karanne Itin api me wenawata igena ganne Anguttara Nikaya hatara potta wahansege Chakka Nipati Yana karunu 6 bagin thiyena සූත්‍ර දේශනා ඇතුළත් පොත්හාසිකෙන් තමයි ඉගෙන ගන්න. ඉතින් මේ දවස්වල අපි ඉගෙන ගන්නේ අනුත්තරීය වර්ගය. ඒකට එක එක වර්ග තියෙනවානේ. ඉස්සෙල්ලා සාරාණීය වර්ගය තිබ්බා. ඒක දැන් තියෙන අනුත්තරීය වර්ගයේ සූත්‍ර තමයි මේ දවස්වල ඉගෙන ගන්න. ඉතින් අපි ඉස්සෙල්ලා දවසේ ඉගෙන ගත්ත සූත්‍ර දෙකක්. ඒ තමයි ဒုတိය සමය සූත්‍රයත් මහා කච්ඡාන සූත්‍රය. ඉතින් අද ඉගෙන ගන්න සූත්‍රේ පළවෙනි සූත්‍රය තමයි උදායි කියන සූත්‍රය. උදායි ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව තමයි උදායි සූත්‍රය. ඒතර දැන් මේ දේශනාවෙන් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලස්සන කරුණු ටික අපි ඔක්කොටම ගොඩාක් වැදගත් වෙන කරුණු. ඉතින් දැන් අපි නිතරම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක හැටියට අපි පුරුදු වෙන්න ඕනි බුදුරජාණන් වහන්සේ කියපු විදිහට සිහි කරන්න. ඒතර තමයි අපිට අපි බුදුරජාණන් වහන්සේ අපින් බලාපොරොත්තු ඉලක්කයට අපිට යන්න පුළුවන්කම තියෙන. දැන් අපිට සංසාරේ පුරුදු අපට වෙන විදිහට කල්පනා කරන්න. ඒක අපේ හිතේ යම් අරමුණක් ආවා ඒක ඔස්සේ අපි කල්පනා කරන දා අපි පුරුදු වෙලා තියෙන. ඒ එතකොට අපිට බුදුරජාණන් වහන්සේ වදාළ ඉලක්කයට එහෙම යන්න පුළුවන්කම නැහැ. නම් බුදුරජාණන් වහන්සේ වදාළේ අපිට එකම ඉලක්කයයි ඒ තමයි ආර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඒකට ඒ ඉලක්කයට යන්න නම් බුදුරජාණන් වහන්සේ කියපු විදිහටම අපි කල්පනා කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සිහි කරන්න කියපු දේවල් මේ විදිහටම සිහි කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අපිට වචනෙන් යමක් කතා කරන්න කිව්වා නම් ඒ විදිහටම කතා කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අපිට කයෙන් යමක් කරන්න කිව්වා නම් ආන් ඒ දේ ඒ විදිහටම කරන්න ඕනේ. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ ඉලක්කයට අපිට යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ දේශනාවත් ඒ වගේ අපිට සිහි කළ යුතු කරුණු ගොඩක් විස්තර කරන දේශනාවක්. එතකොට ඔන්න මේ දේශනාවේ උදායි ස්වාමීන් වහන්සේට මේ දේශනාව කරන කාලේ බුදුරජාණන් සැවැත් නුවර ජේතවනාරාමයේ තමයි වැඩ හිටියේ. එකල්ලි භාග්‍යවතුන් වහන්සේ ආයස්මත් උදායි තෙරු නැමතු සීක. එතකොට උදායි ස්වාමීන් වහන්සේ අමතලා කියනවා උදායි සිහි කළ යුතු අරමුණු කෙතෙක් තිබේද? ඔන්න අහන ප්‍රශ්නේ. සිහි කළ යුතු කරුණු කොච්චර තියෙනවද කියලා අහනවා. එතකොට මෙසේ අසාර වදාළ කල්ලි උදායි ස්වාමීන් වහන්සේ නිශ්ශබ්ද වුණා. උත්තර දුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ උදායි කොච්චර කරුණු තියෙනවද සිහි කරන්න. මේ ස්වාමීන් වහන්සේ උත්තර දුන්නේ නැහැ. දෙවෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ උදායි ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා. උදායි සිහි කළ යුතු අරමුණු කොච්චර තියෙනවද? දෙවෙනි පාරත් මේ ස්වාමීන් වහන්සේ සද්ද නැහැ. නිහඬව ඉන්නවා. තුන්වෙනි පාරත් බුදුරජාණන් වහන්සේ අහනවා මේ උදායි සිහි කළ යුතු අරමුණු කොතෙක් තිබේද? තුන්වෙනි පාරත් මෙසේ වදාළ කල්ලි තෙවෙනි වතාවේ තාස්මත් උදායි තෙරුවන් නිශ්ශබ්ද වුණා. සාද්ද නැහැ. ඒ කියන්නේ මොකද දන්නේ නේද? අපාර දන්නේ නැති වෙති නේද? බලමු ඔන්න. අපි සමහර වෙලාවට ප්‍රශ්න අහනකොට සාද්ද නැති ඉන්නව නේද? අමාර ප්‍රශ්න ආපේට අහන්න කලින් උත්තර දෙනවා. සමහර වෙලාවට සද්ද නැතු ඔය ඉන්න කොච්චර ඇහුවත් නැද භාග්‍යතුන් තුන් පාරක් අහනකොටත් දැන් සද්දයක් නැහැ. ඔන්න ඔහම ඉන්නකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ආස්මත් උදායි තෙරුවන් විතර මේ පැවසුවේ ආස්මත් උදායි ශාස්ත්‍රුන් වහන්සේ ඔබ අමතා විමසනසේක
ආස්මත් ආනන්දේදී මම භාග්‍යතුන් වහන්සේ වදාළ කරුණු ගැන විමසමි. ආනසන සෙව මේ භාග්‍යතුන් වහන්සේ තුන් පාරක් අහනවනේ උත්තර දෙන්න කියන කතාව තමයි මේ කියන්නේ. ඒකට උදාය ස්වාමීන් වහන්සේ මම මේ කරුණු තමයි මේ කල්පනා කර කර ඉන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මෙහිලා භික්ෂුව නොයෙක් අයුරින් පෙර විසූ කඳ පිළිවෙල සීකරයි. එනම් එක ජාතියක් ජාති දෙකක් ජාති තුනක් කොයි ඉදිරි මෙසේ කරුණු සහිත විස්තර සහිත පෙරවිසු කඳ පිළිවෙල නොයෙක් අයුරින් සීකරයි. ස්වාමීනි සීකර යුතු අරමුණ මෙයයි කියලා ඔන්න උත්තර දුන්න ඊට පස්සේ. දැන් පෙර ජීවිත සීකරණ එක තමයි දැන් මේ කිව්වේ. දැන් මොකද්ද උදාය ස්වාමීන් වහන්සේ කියන්නේ? ස්වාමීන් වහන්සේ මම මේ කල්පනා කරගෙන ඉන්නේ මේ පෙර ජීවිත එකක් දෙකක් තුනක් හතරක් මේ ගත කරපු විදිය තමයි මම මේ කල්පනා කර කර ඉන්නේ කිව්වා. බුදුරජාණන් වහන්සේ දැනගත්ත මේ හරි උත්තරයක් නෙවෙයි දුන්නේ. එකල්ලි භාග්‍යවතුන් වහන්සේ ආශිමත් ආනන්ද ස්වාමීන් වහන්සේ ඇමතුසේක. ආනන්දේදී මම දැනගතිමි. මේ උදා හිස්පුරුස් දෙමේ සමත විදර්ශනා භාවනා නොයේදී වාසය කරයි. මේ උදා ස්වාමීන් වහන්සේ සමත විදර්ශනා වඩලා නෙවෙයි මේ ඉන්නේ. ඒකයි මේ උත්තර දී ගන්න බැරුව ඉන්නේ. ඒකට හර බොරුවක් තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ ආනන්දේනි සිහි කළ යුතු අරමුණු කෙතෙක් තිබේද? අන්න බුදුරජාණන් වහන්සේ අහන ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද කීයක් තියෙනවද සිහි කළ යුතු කරුණු? එතකොට බුදුරජාණන් ස්වාමීනි සිහි කළ යුතු අරමුණු පසක් ඇත්තේ ඒ කවර පසක්ද යත්? ආනන්ද ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා. ස්වාමීනි සිහි කළ යුතු කරුණු පහක් තියෙනවා. ආන් ඒ පහවන් කියන්නම් කිව්වා. ඔන්න බුදුරජාණන් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. ස්වාමීනි මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව පළවෙනි ධ්‍යානය උපදවගෙන වාසය කර. ආ ඒ කළ එක සිහි කළ යුතු කරුණක්. පළවෙනි ධ්‍යානය ඇති කර ගැනීම. ඊට පස්සේ දෙවැනි ධ්‍යානය තුන්වැනි ධ්‍යානයට පැවෙන වාසය කරයි. සිහි කළ යුතු අරමුණ මේ අයුරින් භාවිතා කළ විට මේ අයුරින් බහුල වශයෙන් ප්‍රගුණ කළ විට මේ ජීවිතයේදීම සැපසේ වාසය කිරීමට උපකාරී වේ කියලා. පළවෙනි ධ්‍යානයයි දෙවැනි ධ්‍යානයයි තුන්වැනි ධ්‍යානයයි සිහි කළොත් නිතර නිතර භාවිතා බහුල කළොත් එහෙම මේ ජීවිතයේ සැපසේ වාසය කරන්න පුළුවන් කියලා. ආන් ඒ ආනිසංසය තියෙනවා. අන්න පළවෙනි එක. පළවෙනි සිහි කළ යුතු කරුණ මොකද්ද? පළවෙනි ධ්‍යානයයි දෙවැනි ධ්‍යානයයි තුන්වැනි ධ්‍යානයයි නිතර නිතර මේ අරමුණ භාවිතා කළ විට බහුල වශයෙන් ප්‍රගුණ කළ විට ලැබෙන ආනිසංසය මොකද්ද? මේ ජීවිතයේ සැපසේ වාසය කරන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්සේ තවද භික්ෂුව ආලෝක සංඥාව මෙනෙහි කරයි. ඔන්න දෙවෙනි අරමුණ. දවල් සංඥාව අදිෂ්ඨාන කරයි. දහවල යම් අයුරින් ඇද්ද රාත්‍රියත් එසේ. රාත්‍රී යම් අයුරින් ඇද්ද දහවලත් එසේය. මෙසේ විවෘත වූ සිතින් නීවරණයන්ගෙන් බැහැර වූ සිතින් ආලෝක සහිත සිත වඩයි. ස්වාමීනි මේ සීකර අරමුණ මේ අයුරින් භාවිතා කළ විට මේ අයුරින් බහුල වශයෙන් ප්‍රගුණ කළ විට ඥාන දර්ශනය ලැබීමට උපකාරී වේ කියලා. එතකොට ආලෝක සංඥාව නිතර නිතර වැඩුවොත් ඒක මොකක් මිනිස්සු උපකාරී වෙන්නේ? ඥාන දර්ශන උපදව ගන්න උපකාරී වෙනවා කියලා. එතකොට පළවෙනි ධ්‍යානය දෙවෙනි ධ්‍යානය තුන්වෙනි ධ්‍යානය වඩා ගත්තොත් මොකක් මිනිස්සු පවතින්නේ? මේ ජීවිතේ සැපසේ වාසය කරන්න උපකාරී වෙනවා. ආලෝක සංඥාව හොඳට පුරුදු කරගත්තොත් ඒක ඥාන දර්ශන උපදව ගන්න උපකාරී වෙනවා කියලා. ඔන්න තුන්වෙනි එක තවද ස්වාමීනි භික්ෂුව පාතලයේ නුඩ කෙස් මතුවෙන් යට සම සීමාවකට නානා ප්‍රකාර අසූචීන් පිරුමේ තමාගේ කයම නුවණින් සලකයි. මේ කයේ ඇත්තේ කෙස්. ඊට පස්සේ මේ කයේ තියෙනවා ලොම් නිය දත් මස්. ඔය කරුණ ටිකම නමනාද? කෙස් ලොම් නිය දත් සම මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව දළඹුව බඩදිව පෙනහළු කුඩා බඩවැල මහා බඩවැල ආමාශය අසූචි පිත්ත සෙම සැරව ලේ දහඩිය මේදය කඳුළු උරුණු තෙල් කෙල්ල සොටු සඳ මිදුළු මුත්‍ර ඇත්තේ වශයෙන් අසුභය සිහි කරනවා කියන මේ කොටස්. අසුභ භාවනාව බහුල වශයෙන් පුරුදු කරනකොට සිහි කරනකොට
මොකද වෙන්නේ ප්‍රගුණ කළ විට කාමරාගේ ප්‍රහාණය වීම පිණිස උපකාරී වේ කියලා. ඔන්න ශරීරයේ මේ කොටස් දෙක පිළිකුල් වශයෙන් අසුබ වශයෙන් සිහිකරන යනකොට මොකද වෙන්න ඕනේ අපිට? කාමරාගේ දුරු කිරීම පිණිස උපකාරී වෙනවා. මේ ශරීරයේ තියෙන කොටස් ටික හොඳට තේරුම් අරගෙන තමාගේ යයි සලකන ශරීරයේ කොටස් ටික හොඳට අසුබ වශයෙන් සීකන්න. මේ ශරීරයේ තියෙන කෙස් කුණු වෙලා යන එක දුගද හමනවා පිළිකුල් ශරීරයක තමයි තියෙන්නේ. ඊට වාසේ දකින්න කොටත් අප්පිරියයි. ওই විදිහට පිළිකුල් ස්වභාවය සීකරගෙන යනවා තමාගේ ශරීරය. ඊට පස්සේ බාහිර ශරීරෙත් ඒ විදිහටම කල්පනා කරලා බලනවා. තමාගේත් බාහිරත් මේ දෙකම කල්පනා කරනකොට ඒ අසුභ වශයෙන් සිහි කරනකොට ඒක කුමක් මිනිස් උපකාරී වෙන්නේ? අපේ හිතේ යම් කාමයන් කෙරේ කැමැත්තක් තිරවනම් ආන් ඒක දුරු වෙලා යන්න උපකාරී වෙනවා. අසුභ භාවනාව පුරුදු කරන්න. ඊට පස්සේ ඔන්න දැන් පළවෙනි එක මොකද්ද? පළවෙනි ධ්‍යානයයි දෙවෙනි ධ්‍යානයයි තුන්වෙනි ධ්‍යානය ඇති කරගන්නකොට මේ ජීවිතයේ සැපසේ වාසය කරන්න පුළුවන්. ආලෝක සංඥා වඩනකොට ඒක ඥාන දර්ශන ලැබීමට උපකාරී වෙනවා. අසුභ භාවනා වඩනකොට ඒක උපකාරී වෙනවා කාමරාගේ ප්‍රහාණය වීම පිණිස. ඔන්න ඊට පස්සේ ලස්සන භාවනාවක් තියෙනවා. ඒ තමයි තවද ස්වාමිනී භික්ෂුව යම්සේ අමුසෝනේ යත්තල එක් දිනක් හෝ දෙදිනක් හෝ තෙදිනක් හෝ ගත කළ මල සිරුරක් දකීද ඉදිමි නිල්ලු සැරවහටගත් මල සිරුර ගැන භික්ෂුව තම කයට ගල්පා බලන්නේ වෙයි. මේ කයත් මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳුම වන්නේ මේ ස්වභාවයක් මා නැත්තේ. ඒ භාවනාට මොකද කියන්නේ? නවසීවතකය කියලා කියන්න. තුක නවසීවතක ඇත්තේ නම් හොඳට අපිට පුරුදු කළ ගත යුතු විශේෂ භාවනාවක් තමයි නවසීවතික භාවනාව. එතකොට නවසීවිතක භාවනාවෙන් කෙරෙන්නේ මොකද්ද? මල සිරුරක් ගැන සිහි කරන එක. මැරුණාට පස්සේ සොහනට ගිවින් දානවා මල සිරුර. එතකොට මල සිරුර සොහනට ගිවින් දැම්මට පස්සේ මල සිරුර සිද්ධ වෙන දේ තියෙනවා. ආන් ඒ දේ අපි සිහි කරනවා. මගේ ශරීරයටත් මේ ස්වභාවයෙන්ම සිද්ධ වෙනවාමයි. එතකොට කරුණ තුනක් තියෙනවා. මේකයත් මෙබඳු ස්වභාවය ඇත්තේ මේ කියලා කල්පනා කරනවා. ඒ මෙබඳු වන්නේ මේ විදිහටම වෙන්නේ. ඒ වගේ මේ ස්වභාවය ඉක්මවා නැත්තේ. මගේ ශරීරයත් මේ ස්වභාවය ඉක්මවා ගිහිල්ලා නැහැ. එතකොට ඉස්සල්ලා වේන සිහි කරන්නේ සොහොනට ගිහින් දැම්පන පස්සේ දවස් එකක් ගියාට පස්සේ දවස් දෙකක් තුනක් ගියාට පස්සේ මොකද වෙන්නේ? මල සිරුරට ඉදමෙනවා. ඊට පස්සේ අර පිළිකුල් මේ අපිරිසුදු ලේනේ තියෙන්නේ. ඒ ලේ වලින් පිරලා නිල් පාට වෙනවා මේ ශරීරය. නිල් පාට වෙලා ඉදමෙලා සැරව ගලනවා. දැන් සාමාන්‍ය සිහි කරන බලන්න ඒ වගේ රූපයක් ආසාවද්ද තියෙන අප්‍රියාවද්ද? සිහි කරනකොට අපේ හිතේ අසුභ අප්‍රියාවක් ඇති වෙනවා. එතකොට ආන්ගේ මල සිරුර වෙන දේ දැන් අපි සිහි කර කර බලනවා. දැන් භාවනා වශයෙන් සිහි කරන සිරුරන දැන් එක දවසක් ගියා, දවස් දෙකක් ගියා, තුනක් ගියා. දැන් ටික ටික ඉදමෙලා ඊට පස්සේ නිල් පාට වෙලා ඊට පස්සේ සැරව සැඳෙන් ගලනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ශරීරයට මේක ආරංචි වෙනවා තව පිරිසකට. ඔන්න මල සිරුරක් සෝනට ගිවුම් දාලා කියලා. කාටද ආරංචි වෙන්නේ? කපුටොන්ට ආරංචි වෙනවා. ඊට පස්සේ ආරංචි වෙනවා උකුස්සන්ට. ඊට පස්සේ ගිජුලීනියන්ට. ඊට පස්සේ බල්ලන්ට. ඊට පස්සේ සිවල්ලුන්ට ආරංචි වෙනවා. උනාට පස්සේ මොකද වෙන්නේ? නෑ, එක එක්කෙනා මේ ආරංචිය ටික ටික කිට්ටු කරනවා. හිට්ට කළ දැන් මේ ශරීරේ අර ඉදමෙලා නිල්පාට වෙලා සැරව ගලන ශරීරය ටික ටික දැන් කෑලි කෑලි කඩ කඩා කන්න පටන් ගන්න. ඔන්න ඊට පස්සේ කල්පනා කරන්න කියනවා, මේ විදිහමයි තමාගේ කයට ගලපා බලන්නේ වෙයි. මය කයත් මෙබඳු ස්වභාව ඇත්තේ මෙය, මෙබඳු වන්නේ මෙය, මේ ස්වභාවය කිසිසේත් ඉක්මවා නැත්තේ මේ කියලා දැන් ආය කල්පනා කරනවා තමන් ගැන. දැන් මලකුණ ගැන සලනවා, සත්තු කන වැවිල්ලා ඒ විදිහම ගල්පාවලන. මගේ ශරීරයත් මැරිලා දවස් දෙකක් තුනක් ගියාට පස්සේ ඉද වෙනවා, සැරව ගලනවා, ඕජස් ගලනවා. ඊට පස්සේ ටික දවසක් යනකොට අර කපුටෝ සත්තු ටික ඇවිල්ලා දැන් මගේ ශරීරෙත් ඔය විදිහටම කනවා. තමාගේ ශරීරයත් ගලපලා දැන් බලන්න පටන් අරන් ඉන්නවා. ඔය විදිහට දැන් සත්තු ටික මල සිරුර දැන් කකා යනකොට ඊට පස්සේ තව ටිකක්
දවසක් හාරි ටික වෙලාවක් හරි යනකොට අමුසෝනේ ලද මලසිරුර ඇටසැකිල්ලක් බවට පස්වෙනවා. මස්ලේ සහිතව නාරවැල් සමග බැඳී තියේ. දැන් මස් තැන්තැන්වලින් ගිහිල් ඇට පෑදලා තැන්තැන්ගල සුදු පාට. ඊළඟ අවතාර වෙනකොට තැන්තැන්ගලින් මස් ඔක්කොම කාලා ඇට සුදු පාටව ටික ටික මතු වෙලා. දැන් තැන්තැන්ගල මසුත් තියෙනවා, ඇටත් පෑදලා නාරවැල්වලින් බැඳිලා දැන් මේක තියෙන. ඔය ස්වභාවය දැන කළා කල්පනා කරන්න කියන මේ ස්වභාවයමයි මගේ ශරීරයටත් සිද්ධ වෙනවාමයි කියලා තමන්ට ගලප ගලපා ආය බලන්න කියලා. ඊට පස්සේ ඔන්න ඊළඟ වෙන්නේ මොකද්ද? ඇට සැකිල්ලම් බවට පත් වෙලා මස් නැතිව ලේන් වැකි නහරවැල් සමග බැඳී තිබේ. දැන් මස් ටික ඔක්කොම නැහැ. මස් ටික ඔක්කොම හත්තු කාලා. දැන් තියෙන්නේ ඇට සැකිල්ලයි නහර ටිකයි අර ලේ ගෑවිච්ච ස්වභාවය විතරයි තියෙන්නේ. ලේ සරව ගෑවිච්ච ඒවා තියෙනවා නැට සැකිලි. ඒවා ටික කල්ලලානේ තියෙන මලකඩ වගේ. ඒ ටික තියෙනවා, නහර ටික තියෙනවා. ඊට පස්සේ මේ නහර ටික යට ටික ඒ ටික විතරයි තියෙන්නේ. දැන් මස් මොකද පොඩ්ඩක්වත් නැහැ. ඔක්කොම ටික කාල සත්තු. ආන් ඒ විදිහට එනකොටත් ගලපා බලන්න කියනවා මගේ ශරීරයටත් මේ ස්වභාවයමයි සිද්ධ වෙන්නේ. මේ ස්වභාවය ඉක්මවා ගිහිල්ලා නෑ කියලා ඔන්න කල්පනා කරන්න කියනවා. දැන් මේ කාටද මේ දේශනාව කියලා දෙන්නේ? උදායි ස්වාමීන් වහන්සේ කැපුණේ සිහි කළ යුතු කරුණු මොනවාද කියලා. සානන්දසේ දන්නේ නැහැ. ඊට ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි කියලා දෙන්නේ මේ මේ විදිහට සිහි කරන්න කරුණු තියෙනවා. ඊට පස්සේ දැන් ඇට සැකිල්ලට මොකද වෙන්නේ? දැන් මාස් ටික මොකක්වත් නැහැ. ඇට සැකිල්ල තියෙනවා, නහරවැල් තියෙනවා. ඊට පස්සේ ඇට සැකිල්ල බවට පත් වෙලා මස්ලේ රහිතව නහරවැල් සමග බැඳී තිබෙයිද? ඊළඟ අවස්ථාව වෙනකොට මස්ලේ මොකක්වත් නැහැ. නහරවැල් විතරයි තැනින් තැනින් තියෙන්නේ මේක ගැට ගැහිලා. ඊට පස්සේ බැඳීම් රහිතව ඇට සැකිල්ල දිසා අනු දිසාවලට විස දැන් ඇට අර නහරවැල් වලින් ගැට ගැහිලා නැති මේ ටිකක් කැඩලා යන ඊළඟ අවස්ථාව වෙනකොට. එතකොට ඇට සැකිල්ල තැන් තැන් වලට විසිරලා ගිහිල්ලා. ආන් ඒ විදිහට සිහි කරන්න කියනවා. කොහොමද දිසා බැඳීම් රහිතව ඇට දිසා අනු දිසාවලට විසිරී ඇත්තේ? එහෙනම් අත් ඇට එක දිසාවකට ගිහිල්ලා. හත්තු ඇදගෙන කනවනේ මේවා නේද? කැලි කැලි කඩ කඩ අහන්නේ. එතකොට කපුටු වල්ලෝ ඒක තැන්වල දැන් මේක ඇතුලේ එක එක පැතිවල ගිහිල්ලා ඇට සැකිල්ල. ඊට පස්සේ එක පැත්තක කෙන්ඩායට තවත් දිසාවක, කලවයට තවත් දිසාවක, කුකුල්ලට තවත් දිසාවක, පිටකටු තවත් දිසාවක, හිස්කබල තවත් දිසාවක. එවිට ඇට සැකිල්ල ගැන භික්ෂුව කයට ගල්පා බලන්නේ වෙයි. මේ කයත් මෙබඳු ස්වභාවය ඇත්තේමය. මේ ස්වභාවය ඉක්මවා ගිහිල්ලා නැහැ. ඇන් තැන් තැන්ගල තියෙන මේ ඇට හැකිල්. ඊට පස්සේ ඔන්න මේ අමසෝවනේ දම මලසිර්ර තව ටිකක් දවස් යනකොට හක් ගෙඩිය පාට වෙනවා කියන. දැන් මසුත් නෑ, ලේත් නෑ, නහරත් නෑ. අර මලකඩ ගතිය ලේගෑලා තිබ කුණු ගතිය ඒ මොකක්වත් නෑ. සුදු ගතියට වෙලා හක් ගෙඩිය පාට වෙලා දැන් ඇට සැකිල්. දැන් කල්පනා කරන්න කියන මටත් මේ ස්වභාවේ සිද්ධ වෙනවමයි කියලා කල්පනා කරන්න. ඔහොන් ඔය විදිහට කල්පනා කරනකොට තමන්ට ගලප ගලපා බලන්න කියනවා. සුදු පැහැති ඇට ගොඩක් බවට පත්ව තිබෙන අයුරු දකි. ඒ වගේම තැනින් තැන එකතු වී ගිය බොහෝ වසර ගණනක් වී ගිය ඇට ඊට පස්සේ දකින්න හම්බ වෙනවා කියන. ඊට පස්සේ දිරාගොස් කුණු වී සුණු බවට පත් වී ගිය ඇට දකින්නේ යම්සේද භික්ෂුව තම කයට ගලපා බලයි කියන. අන්තිමට අවුරුදු ගානක් ගිහිල්ලා දැන් මේක කුඩු බවට පත් වෙලා. දැන් ඇට සැකිල්ල දැන් රූපෙත් නැහැ, ඇසුත් නැහැ, කනුත් නැහැ, මොකක්වත් නැහැ. දැන් කුඩු ගොඩක් විතරයි. ආන් ওই ස්වභාවය මගේ ශරීරයටත් සිද්ධ වෙනවා කියලා තමන්ට ගලප ගලපා බලන්න කියලා. ওই ස්වභාවය ඉක්මවා ගිහලා නැහැ. දැන් බලන්න ওই භාවනාව හරියට කරගෙන කරගෙන ගියොත් මොකද වෙන්නේ? මේ කයත් මෙඹු ස්වභාවය ඇත්තේ, මෙඹු ස්වභාවය ඉක්මවා නැත්තේ ස්වාමීනි සිහි කළ යුතු අරමුණ මේ අයුරින් භාවිතා කළ විට, බහුල කළ විට අස්මිමානයේ මුණුමුණින්ම නැතිවීම උපකාරී වේ කිය. අස්මිමානය කිය මොකක්ද? මම වගේ මගේ හැඟීම සම්පූර්යෙන්ම නැතිලා යනවා කිය. බලන්න වෙන්නේ. එහෙනම් මේ භාවනාව අපිට වැදගත් එකක්ද නැති එකක්ද? පුරුදු කළ යුතු එකක්ද, පුරුදු නොකළ යුතු එකක්ද? පුරුදු කළ යුතු එකක්. අපේ මාන්නය දුරු කරගන්න, අස්මිමානය දුරු කරගන්න තියෙන
ඉතාමත්ම වටිනා භාවනාවත් තමයි එහෙනම් නවසීවතික භාවනාව. ඉතින් ගොඩ දෙනෙ බයනි මේ කරන්න නේද? ඇයි සෝනට දාතින මලකුඩන් දැක්කම හොල්මන් කියල බහෙන යන්න නේද? බුදුරජාන් වහන්සේ වදාලා දැන් මේ විදිහට ඒ මලකුණට විච්චදී අපි ගැනත් අපට ගල්පා ගල්පා බලනකොට දැන් බලන්න ඔකට හොඳේ මුදාහර තමයි කේමා විසුන්නාසක චරිත. කේමා විසුන්නාසේ ලොකූ මාන්නකින් හිටිය. මොකටද තමන්ගේ රූපෙට වැඩි ආඩම්බරේ මාන්‍යෙන් හිටියේ බුදුරජාන්සේ දකින්නවත් යන්න නැතුව හිටි. අන්තිමට ආඩම්බරෙන් ඇදලා කොමාරි රජ්ජුරුවන්ගේ උපායක් මාර්ගයෙන් බුදුරජාන්සේ දකින්න ගිය. දකින්න යනකට බුදුරජාන්සේ ඔය භාවනාවන වේද කියල දුන්නේ. ආන ලස්සන රූපයක් කරදින්නවා. මවල ඉවරලා කේමා බිසුන්නාසට පේන සැලැස්ස. දැන් ඒ බිසවට අර රූපි දිහදැම් බලාගෙන ඉන්න. ඉන්නකට ටික වෙලා කැනට ඒ රූපි අවුරුදු විස්සේක හත්තලිය හැට්ට හැත්තෑ වස්සූ අනුව සීය දැන් ඔන්න වයසට කියලා කුදු වෙලා. දැන් බලන කේමා බිසුන්නාස දැන් ගලප ගලප බලන තමන්ට. අනේ මටත් ඔය වැඩේ වෙනවා. මාත් මේ ලස්සන හිටියට මාත් වයසට යනවා. මාත් මැරෙනවනේ කියල ඔන්න දැන් කුදු වෙනවාගේ තමන්ට ගලප ගලපා දැන් අර රූපි දිහ බලබල ඉන්නවා. දැන් ඊට පස්සවන මේ මලකුණ යනවා මැරෙනවා ඒ රූපි. එන් දවසක් ගියා දෙකක් ගියා තුනක් ගියා දැන් ඉරිදමුණා හොඳටම. දැන් නිල් පාට වුණා දැස් හැරව ගලනවා. දැන් කේමා බිසුන්නා කමන හරි වැඩේනෙ. මටත් ඔය වැඩේනවා මගේ ශරීරට. දැන් දැක තමන්ට ගලප ගලපා බලනවා දැන් මේක. ඊට පස්සේ ඔන්න දැන් ගලප ගලපා යනවා දැන්. ඊට පස්සේ ඔන්න කපුට උකුස්ස ඇවිල්ලා දැන් මේක කන්න පටන් ගන්නවා. දීලඟ වතාවේ ඒකත් ගලපා බලන ඉන්න කපුටුත් කනවන මේ ශරීරී ගිදුලීනයොත් ඇවිල කනවන උකුස්සුත් කනවන බල්ලොත් කනවන හිවලුත් ඇවිල මේ ශරීරය කනවන මම මේ ආඩම්බරින් හිතා හිටපු ශරීරයේ දෙන දේ කියල ඔන්න තමන්ට ගලපු කරව දැන් බලන. තවත් ටිකක් වෙලානකට මොක දෙන්නේ තුන්වෙෙන එක දැම් මේක යට තැනින් තැන පෑදලා මස් කෑලි කෑලි තියන තැන්තැඟ යට තැන් තැන්ග පෑදලා ඔොන්ඩ ඒකත් දකිනවා. ඊට පස් ඊළඟ දවසේනකට මස්ටික ඔක්කොම නෑට සැකිල්ලයි නාරයි ලේ විතරයි තිය. ඊළඟ දවසේනකොට නහර ලේගතියත් නැතුවගේල්ලා නහරයි ඇටයි විතර. ඊළඟ දවසේනකට ඇට තැන් තැන්හල විසිරලා නහර ඔක්කොම කෙල්ලගේ. ඊට පස්සේ විසිරිච් ඇයට සැකිල්ල තවට්ටික අදවස්සයනකොට සුදු පාට වෙලා තවට්ටික අදවස්යනකොට සුදු පාට වෙලා තැන් තැන්හල අවුරුදු වසර ගානක් ගිහිල්ලා තවත් තවුත් වෙලා අන්තිම අවස්ථාවකට කුඩු බවට පත්වෙලා පෙන්නවා ලස්සනට චිත්‍රය. කේමා විසූන තමන්ට ගලප ගලපවා බැලුවා. ඉවර වෙනකට මොකද වුණේ? කේමා විසූන් නාසකීතයේ තිබ රාගේ සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. දේශේ සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. මෝහයේ සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා මාන්නේ බිඳුවටම ගියා. දැක්කද භාවනාවේ ප්‍රතිඵල? ඒ නිසා මේ භාවනාව අපේ නම් හොඳට එනම් අපේ ජීවිතය පුරුදු කරගතයුතු භාවනාවක් බයිවෙන්න දෙයක් නෑ මේක නේද. දැ ඒ කාලෙ ස්වාමීන්දහසල ගොඩාක් සොහන්වලට ගිල්ල කළේ මේ භාවනාව තම ති අදාපට සොහන්වලට ගිල්ල කරන්න දෙයක් නෑනෙක් විදිහක් නෑ නෑ වරේදානවන බිණ බලන්න විදිහක් නෑ අද නේද. අද අපි මේක සිහිපත් කරගෙන තමයි මේ විදියට භාවනාවසයෙන් පුරුදු කරගන්න ඕනි. ඔන්න දැන්ගේ දැන් පලවෙනි සී කළ යුතු අරමුණමකක්ද පළවෙනි දිහානය දෙවෙනි දිහානේ තුන්වෙනි දිහානයි ඒක මේ ජීවිතය සැපසේවාසය කරන්න උපකාරි වෙනවා. දෙවැනි කරුණුමකද සී කළ යුතුය කිව ආලෝක සංඥාව ඒක ඥාන දර්ශනය ලබාගැනීම පිණිස උපකාරී වෙන. තුන්වෙනියට කිවේ අසුභ භාවනා ඒක කාමරාගේ දුරුවීම් පිණිස උපකාරී වෙනවා. හතරවෙනියට කිවේ නවසීවතික භාවනාව ඒක අස්මිමානය දුරුවීම් පිණිස හේතු වෙනවා. ඊට පස්සේ ඔන්න ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා තවද ස්වාමීනි භික්ෂුව සැපේද ප්‍රහාණය කොට සතර වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි සිහි කළ යුතු අරමුණ මේ අයුරින් භාවිතා කර බහුල වශයෙන් ප්‍රගුණ කරට අනේක ධාතු ස්වභාවය අවබෝධ කිරීම පිණිස උපකාරී වේ කියනවා. අනේක ධාතු කියන්නේ නොඑක් ධාතු ස්වභාවයන් අපේ ශරීරයේ තියෙනවා. පටවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු ආයෝ ධාතු තියෙනවා.
ඊට පස්සේ කාම ධාතු දෙනවා, ඊට පස්සේ ව්‍යාපාද ධාතු දෙනවා, අවිංසා ධාතු, ඊට රූප ධාතු. ඔය විදිහට ධාතු ගැන ගොඩාක් විස්තර තියෙනවා ධාතු සංගති. ඊට පස්සේ බහු ධාතුක සූත්‍ර ධාතු විස්තර කරනවා. ඊට පස්සේ කාම ධාතු, කාම ලෝකයේ ගැන විස්තර කරනවා. රූප ධාතු කියලා රූප භවය විස්තර කරනවා. අරූප ධාතු කියන අරූප භවය විස්තර. මේ නොඒක ආකාරයෙන් ධාතු ස්වභාවයන් අවබෝධ කරගන්න පුළුවන් කියනවා හතරවෙනි ධ්‍යානයට හිත දියුණු කරාට පස්සේ. පාරිශුද්ධ උපේක්ෂාව දියුණු කරාට පස්සේ ආන් ඒක උපකාරී වෙනවා කියන්නේ ධාතු ස්වභාවයන් අවබෝධ කරගීම පිණිස හතරවෙනි ධ්‍යාන. ඊට පස්සේ ඕන් ওই විදිහට ස්වාමීනි මේ වනාය පස දරුම් සිහි කළ යුතු අරමුණු ඒ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියවුවා. එතකොට බුදුරජාණන් වහන්සේ සාදු සාදු ආනන්දේනි එසේ වීනම් ආනන්දේනි ඔබ මේ සයවෙනික සිහි කළ යුතු කරුණත් මතක තබා ගන්න කියලා තව එකක් කියලා දෙනවා. ඒ උදාසන් වහන්සේට බැරි වුණානේ සිහි කරගන්න නේද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කරුණු පහ කිව්වට පස්සේ ආනන්ද සානසේ එහෙනම් ආනන්ද හයවෙනි එක හැටියට මේක මතක තියාගන්න කියලා. හයවෙනි එක තමයි මෙහිලා භික්ෂුව සිහියෙන්ම පෙරට යයි. හොඳ සිහියෙන් පෙරට ඇවිදගෙන යනවා. සිහියෙන් යම යලි හැරියේ. ආපස හොඳට සිහියෙන්ම හැරිලා එනවා. සිහියෙන්ම සිටගෙන සිටි. හිටගෙන ඉන්නකොටත් හොඳ සිහියෙන්ම ඉන්නවා. ඒ වගේම සිහියෙන්ම වාඩි වෙයි. වාඩි වෙනකොටත් හොඳ සිහියෙන්ම වාඩි වෙනවා. සිහියෙන්ම සැතපේ. හොඳ සිහියෙන්ම තමයි සැතපෙන්නේ. සිහියෙන්ම වැඩ කටයුතු කරයි. වැඩ කටයුතු කරන එකත් හොඳ සිහියෙන්ම කරනවා. ආනන්දේ මේ සිහි කළ යුතු කරුණ අරමුණ මේ අයුරින් භාවිතා කළ විට, මේ අයුරින් බහුල වශයෙන් ප්‍රගුණ කළ විට සති සම්පජඤ්ඤය පිණිස උපකාරී වෙයි කියලා. ඒකට සති සම්පජඤ්ඤය කිව්ව මොකද්ද? සති කිව්වේ සීයට, සම්පජඤ්ඤය කිව්වේ නුවණට. සීයෙන් නුවණින් වාසය කරන්න මේක උපකාරී වෙනවා කියලා. මොකද්ද උපකාරී වෙන්නේ? එහෙනම් ඉදිරියට යනකොට, ආපස්සට එනකොට, හිටගෙන ඉන්නකොට, වාඩි වෙලා ඉන්නකොට, සැතපෙනකොට, වැඩ කටයුතු කරනකොට හොඳ සීයෙන් කටයුතු කරන්න ඕනේ. ඒකට සීයෙන් ඇවිදිනවා කියන්නේ මොකද්ද? ඇවිදින වෙලාවට තමන් තුළට ඕක තියෙනවා චරන්ත කියලා සූත්‍රයක් තියෙනවා. ඒකට චරන්ත කියන සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි භික්ෂුවක් ඉදිරියට යනකොට ඇවිදිනකොට එයා තුළ කාම සංඥාව, කාම විතර්කයක් හටගත්තොත් එන්නේ. ව්‍යාපාද විතර්කයක් හටගත්තොත්, හිංසා විතර්කයක් හටගත්තොත් ආන් ඒකේ ඉවසන්නේ කියනවා. දුරේක ඉවසන් නැතුව ආන් ඒක දුරු කරනවා කියන, නැති කරනවා කියන, නැත්තටම නැති කරනවා කියන ආන් එයා හොඳ සීයෙන් එන ඇවිදගෙන යන කෙනෙක් කියලා කෙලෙස් තවන වීරිය තියෙන, සීය තියෙන, දහමට දීපුදා වාසය කරන කෙනෙක් කියලා දේශනා කරන බුදුරයන්. එතකොට එහෙනම් අපි ඉදිරියට යනකොට කොහොමද සීයෙන් යනවා කියලා කියන්නේ? අපි ඇවිදගෙන යනකොට අපිට ඔන්න යට ගන්න කාමසිතුවිල්ල, රාගයක් අට ගන්න, ආසාවක් උපදින. එතකොට ඒකේ ඉවසන්නේ. ඇවිදින ගමන් මේකේ ආදීනව සිහි කරනවා. ආදීනව කොහොම සිහි කරන්නේ? මේ කාම සිතුවිල්ල මට යහපත පිණිස පවතින එකක් නෙවෙයි. අනුන්ට යහපත පිණිස පවතින එකක් නෙවෙයි. දෙපිරිසටම යහපත පිණිස පවතින එකක් නෙවෙයි. දුක පිණිස පවතින එකක්, ප්‍රඥාව දුර්වල කරන එකක්, නිවන් අවබෝධයට උපකාරී වෙන්නේ නැති කරුණු හයක් සිහි කරන්න තියෙනවා. මොකක් මොකක් සිහි කරන්න ඕනේ? මේ කාම සිතවිල්ල මට යහපත පිණිස පවතින එකක් නෙවෙයි. අනුන්ට යහපත පිණිස පවතින එකක් නෙවෙයි. දෙපිරිසටම යහපත පිණිස පවතින එකකුත් නෙවෙයි. දුක පිණිස පවතින එකක්. ඒ වගේම ප්‍රඥාව දුර්වල කරන එකක්, නිවන් අවබෝධයට උපකාරී වෙන්නේ නැති එකක් කියලා ඔන්න සිහි කරගෙන යනවා. එතකොට ඇවිදිනකොට යා සීයෙන් ඇවිදගෙන යනවා. එතකොට ඒ උපන් ආශාව, කාම විතර්කේ දුර වෙලා යනවා. දැන් හිතන්නේ අපි නෙක්ඛම් විතර්ක අනිත් පැත්තේ, හොඳ පැත්තට සිහි කරා. එතකොට කාම විතර්කේ නැති වෙලා යනවා අපිට. බුදුරජාණන් දේශනා ඔය කාරණු හය එකක් සිහි කරනකොටත් නැති වෙලා යනවා කියන්නේ. රාග සිතයක් හටගත්තට පස්සේ අපි හිතන මේක මට යහපත නිස්පාදනය එකක් නෙවෙයි කියලා හිතනකොට මේක නැති වෙලා යනවා.
එහෙම නැත්නම් අනුන්ට යහපත මිස පවතින එකක් නෙවෙයි කියලා හිතුන ඩාය නැති වෙලා නෑ. දැන් බලන්න කරුණු හයක් තියෙන. හයෙන් එකක් අපිට හරියට සිහි කරගන්න පුළුවන් වුණොත් ඇවිදිනකොට අපි සිහියෙන් ඇවිදිනවා. ඉදිරියට යනකොට. ආපස්සට එනකොටත් තාම විතර්ක හට ගන්නවා. ඒ වගේම තරහ සිතුවිලි හට ගන්නවා අපිට ඇවිදිනකොට. දැන් ඇවිදගෙන යනකොට ඔන්න තරහක් හටගත්ත එක පාර මොකක් හරි මතක් වුණා. කවුරු හරි බැනපු එකක් මතක් වුණා. කවුරු හරි ඔරෝලා බැලුවපු එකක් මතක් වුණා. කවරවර හින්ට එකක් පාස් කරපු එක මතක් වෙනවා. දැන් එතකොට මොකද වෙන්නේ? හටගත්ත තරහක් හිතේ. එතකොට දැන් ඇවිදගෙන යනකොට මේ සිද්ධ වෙන්නේ. එයා කල්පනා කරනවා මේ තරහ නම් මට යහපත පවතින එකක් නෙවෙයි. අනුන්ට යහපත පවතින එකක් නෙවෙයි. දෙපිරිසටම යහපත පවතින එකක් නෙවෙයි කියලා හොඳ කල්පනා කර කර යනවා. දැන් හොඳ සීයෙන් එතකොට යන්නේ ඇවිදගෙන යනකොට. ආපස්සට එනකොට අකුසල් හිතට එන දෙන්නේ නැතුව දුරු කර කර ඇවිදගෙන යනවා. ඊට පස්සේ ඔන්න ගිහිල්ලා හිට ගන්න කොතන හරි. හිටගත් හැටි ඔන්න කවුරු හරි දකින්න හම් වෙනවා. ආසාව තියෙන රූපයක්, කෙලෙස් තියෙන රූපයක් දකින්න හම් වෙනවා. දැක්ක හැටි ද හිටගෙන ඉන්නේ. ඔන්න රාගේ හටගත්තා. දැන් ආයෙ සී කරන මේක මට යහපත පිණිස පවතින එක නෙවෙයි. අනුන්ට යහපත පිණිස පවතින එක නෙවෙයි කියලා ඔන්න සී කරනවා. ඊට පස්සේ ඊට විනුත් තරහක් එනවා. ඒ නැත්තම් හිංසා සිතිවිල්ලක් එනවා. ඔය තුන විතරයි එන්නේ අපිට. විතර්ක තුනයි තියෙන්නේ. ඔය තුනෙන් එකක් තමයි කොයි වෙලේ හරි එන්නේ. හතරක් නැහැ. ඊට පස්සේ ඔන්න එහෙමත් සිහි කරනවා කියන. ඊට පස්සේ ඔන්න හිටගෙන ඉන්නකොට වාඩි වෙනවා ගිහිල්ලා කොතන හරි. වාඩි වෙච්ච හැටි ඔන්න හට ගන්නවා රාග සිතුවිල්ල. ඒව නැත්තම් දේශ සිතුවිල්ල. ඒව නැත්තම් හිංසා සිතුවිල්ල. හට ගන්නවා. හටගත්තට පස්සේ ඒක වෙලෙම යා ආදීනව සිහි කර කර දුරු කරනවා නම් වාඩි වෙලා ඉන්නකොට යා සිහියෙන් ඉන්න කෙනෙක්. ඊට පස්සේ ඔන්න හාන්සි නිදා ගන්න කියලා හාන්සි වෙනවා ගිහිල්ලා. නිින්ද යන කලින්. සැතපෙනකොට කියලා කියන්නේ ඒකයි. නිින්ද ගියාට පස්සේ දන්නේ නැහැ නේද? හාන්සි වෙලා ඉන්නකොටත් ඔන්න රාග සිතිවිල්ල කට ගන්නවා. තරහ සිතිවිල්ල කට ගන්නවා. හිංසා සිතිවිල්ල කට ගන්නවා. ආන් හටගත්තට පස්සේ ආදීනව දුරු කරන්න කල්පනා කරමින් ඉන්න. එතකොට ඒ අකුසලේ දුරු වෙලා යනවා. ආන් එතකොට සීයෙන් ඉන්න. එතකොට මොකක් හරි වැඩ කටයුත්තක් කරනවා. ස්වාමීන් වහන්සේලා මොකක් හරි වතක් පිළිවෙතක් ගන්නවා. එතකොට ඔන්න තරහක් හට ගන්නවා. එහෙ නැත්නම් ආසාවක් හට ගන්නවා. එහෙම නැත්නම් හිංසා සිතිවිල්ල හට ගන්නවා. දැන් ගිහියා එනම් වැඩ කටයුතු කරනකොට ඔෆිස් වල වැඩ කරනකොට නේද? නිතරම හට ගන්න පුළුවන් තරහ සිතිවිලි වැඩ කටයුතු කරනකොට. එතකොට ආන් ඒ වෙලාවට අර විදියට සිහි කරවත් එහෙම ආන් ඒ සිහි කරන එක උපකාරී වෙනවා කියනවා. මොකටද? සති සම්පජඤ්ඤය දිනු කර ගැනීම පිණිස උපකාරී වෙනවා. දැන් බලන්න එහෙනම් අපිට ඒ ඉරියව් ටිකේම අපි හොඳට සිහිය පවත්වනවා නම් ආන් ඒක සිහිය දියුණුවීම පිණිස නුවණ දියුණුවීම පිණිස අපට උපකාරී වෙනවා. ඒක සිහියක් තියෙන වෙනා නුවණක් දියුණු වෙනවා. අර විදිහට කල්පනා කරනකොට සිහියක් දියුණු වෙනවා නුවණක් දියුණු වෙනවා සති සම්පජඤ්ඤය දියුණු වෙනවා. ඉතින් ඒ නිසා ඔය විදිහට කිව්වට පස්සේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ 6 වෙනි කාරණේත් කියලා දෙනවා. එතකොට එහෙනම් දැන් ඒ කරුණු 6 මොනවාද? හොඳට ආපහු උදායි ස්වාමීන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ අහුව උදායි සීකල යුතු අරමුණු කොච්චර තියෙනවද? ඒ උදායි ස්වාමීන් වහන්සේ උත්තර දුන්නේ. දෙවෙනි පාරත් බුදුරජාණන් වහන්සේ අහුව උදායි සීකල යුතු කරුණු කොච්චර තියෙනවද? දෙවෙනි පාරත් නැහැ. තුන්වෙනි පාර අහුව තුන්වෙනි පාරත් උත්තරයක් නැහැ. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා මේ උදායි ඔන්න භාග්‍යවතුන් වහන්සේ ඔබට අමතනවා උත්තර දෙන්න කිව්වා. ඒකට උදායි ස්වාමීන් වහන්සේ කිව්වා නෑ නෑ මම ඒක තමයි මේ කල්පනා කරමින් ඉන්නේ කිව්වා. ඊට පස්සේ මොනවද කල්පනා කරමින් ඉන්නේ? මම එක ජීවිතයක් සිහි කරනවා පෙර ජීවිත. ජීවිත දෙකක් සිහි කරනවා තුනක් සිහි කරනවා. පෙර ජීවිත සිහි කරන එක තමයි කරගෙන යන්නේ කිව්වා. ඉතින් බුදුරයන් වහන්සේ කිව්වා මම දැනගත්ත කිව්වා මේ උදා හිස්පුරුෂිත මේ සමත විදර්ශනා භාවනාව නොයදී වාසය කරන කෙනෙක් කියලා මට තේරුණා කියලා. බිම්බලාගේ ඉන්නකොට උත්තර දෙන්න නැති වෙන්නකොට. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ආනන්ද මොනවාද සීකල යුතු අරමුණු? ආනසනේ කරුණු පහක් කිව්වා. පළවෙනි එක මොකද්ද? පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය ඇති කරගත්තොත් මේ ජීවිතයේ සැපසේ වාසය කරන්න පුළුවන්. ඊට පස්සේ ආලෝක සංඥා පුරුදු කරනකොට ඥාන දර්ශන උපදව ගන්න උපකාරී වෙනවා. අසුභ භාවනා පුරුදු කරනකොට
කාමරාගේ ප්‍රහණයවීම් පිණිස උපකාරි වෙනවා. ඒ වගේම නවසීවතක වඩනකොට අස්මිමානය දුරුවීම් පිණිස උපකාරි වෙනවා. ඒ වගේම ඉරියව් කරේ හොඳ සිහියෙන් වාසය කරනකුට, ඇවිදිනකොට, ආපස්සට එනකොට, ඉදිරියට යනකොට, සිටගෙන ඔය පවත්තන ඉරියව් කරේ හොඳ සිහියෙන් වාසය කරනකොට ඒක සති සම්පජඤ්ඤයට උපකාරි වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ 6 වෙනි කරුණ හැටියට ඒ කරුණ විස්තර කළා. ඉතින් ඕන් ඔය කරුණු ටික එනම් අපි හොඳට මතක තියාගන්න ඕනි. අපේ ජීවිතේටත් ඒ කරුණු ටික පුරුදු කරගත්තොත් අපිත් මේ ජීවිතයේ සැපසේ වාසය කරන්න. එතකොට ආන් එහෙ විදිහට අපිටත් එහෙනම් ඔය කරුණු ටික අපේ ජීවිතේටත් උපකාරී කරගන්න පුළුවන්. අපිත් නිතරම පළවෙනි ඒ ධ්‍යාන උපදෝගන මාන්සි ගන්නවා නම් මේ ජීවිතයේ සැපසේ වාසය කරන්න පුළුවන්. ආලෝක සංඥාව පුරුදු කරගන්න පුළුවන් වුණොත් ඥාන දර්ශන උපදව ගන්න එක උපකාරී වෙනවා කියලා. ඊට පස්සේ ධාතු මේ අසුභ භාවනාව හොඳට පුරුදු කරගත්තොත් කාමරාගය අපේ දුරු කරගන්න පුළුවන්කම ලැබෙනවා. නවසීවතිකේ හොඳට ජීවිතේ පුරුදු කරගත්තොත් අස්මිමානය දුරු කරගන්න එක උපකාරී වෙනවා. ඒ වගේ හතරවෙනි ධ්‍යානය හොඳට පුරුදු කරොත් නොයෙක් ධාතු ස්වභාවයන් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම හොඳට සිහිය පුරුදු කරන්න ගත්තොත් ආන් ඒක සති සම්පජඤ්ඤයේ දියුණුවීම පිණිස උපකාරී වෙනවා. ඉතින් ඒ නිසා අපිත් ඔය කරුණු ටික අපේ ජීවිතයට ගලප ගන්න මහන්සි ගන්නට ඕන. ඉතින් මේ සඳහා අපිට නිතරම උපකාරී වෙන්නෙම අපි නිතරම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කිරීම තමයි හිත පහදවාගෙන තියෙන්නට ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් නවසීවතික ගැන මේ විදිහට කිව්වා. දැන් මේ දේශනාව බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවක්නේ. ඉතින් මේ අනුශාසනාව පිළිගත්තොත් තමයි අපට ඒ කරුණ ඉදිරියට කරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ධර්මයේ කෙරෙහි හොඳ විශ්වාසයක් පැහැදීමක් ඇති කරගන්න ඕන. ඉතින් ඊට පස්සේ තියෙන දේශනාව අපි නිතර අහලා පුරුදු දේශනාවක්. ඒ දේශනාවේ නම තමයි අනුත්තරී සූත්‍රය. ශ්‍රේෂ්ඨ වූ දේ ගැන වදාළ දෙසුම. ඉතින් අහලා තියෙන එක නේද? එතකොට මේ දේශනාව කරන කාලේ බුදුරජාණන් සවැත් නුවර ජේතවනාරාමේ තමයි වැඩ හිටියේ. ඉතින් මහණේ ශ්‍රේෂ්ඨ වූ දේවල් 6කි. කවර 6ක්ද යත් කියලා තමයි මේ දේශනාව පටන් ගන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව මුලින්ම කෙටියෙන් විස්තර කරනවා. දකින දේ අතර ශ්‍රේෂ්ඨ වූ දෙයක් ඇත්තේ. සවන් දෙන දේ අතර ශ්‍රේෂ්ඨ වූ දෙයක් ඇත්තේ. ලැබීම් අතර ශ්‍රේෂ්ඨ වූ දෙයක් ඇත්තේ. හික්මෙන දේ අතර ශ්‍රේෂ්ඨ වූ දෙයක් ඇත්තේ. උපස්ථාන අතර ශ්‍රේෂ්ඨ වූ දෙයක් ඇත්තේ. සීකිරීම් අතර ශ්‍රේෂ්ඨ වූ දෙයක් ඇත්තේ කියලා කරුණු 6ක් විස්තර කරනවා. එතකොට දැන් මේ කරුණු අපි මේ දේශනාවේ වටිනා කොටස් ගොඩක් තියෙනවා අපිට ඉගෙන ගන්න. එන පළවෙනි එක තමයි දකින දේ අතර ශ්‍රේෂ්ඨ වූ දේ කුමක්ද කියලා අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙහිලා භික්ෂුව මහණෙනි, මෙහිලා ඇතමෙක් වටිනා ඇතක් දැකීම පිණිස යයි. වටිනා ඇතු දකින්න යනවා කියනවා. වටිනා අශ්වයෝ දකින්නත් යනවා. වටිනා මැණික් දකින්නත් යනවා. ඒ වගේම උස්පහත් නොයේක් දේ දැකීම පිණිසත් යනවා. මිසදුටුගත් මිසදුටු මගග පිළිගත් ශ්‍රමණයකෝ බ්‍රහ්මනෝ දකින්නත් යනවා කිය. අපිට ඒක ආකාරයෙන් කේකේව දැන් අද කාලේ දකින්න යනවනේ නේද? ආන් ඒවා දකින්නේ අයි කියනවා. මහණෙනි, මෙබඳු දැකීමක් ඇත්තේ, මෙහෙමත් දර්ශනයක් තියෙනවා. මේ නැත්තේ යයි නොකීම. මෙහෙම එකක් නෑ කියලා මං කියන්නේ, මෙහෙම දැකීමක් තියෙනවා. නමුත් මහණෙනි, මේ දැකීම වනායි හීන වූ දෙයකි. මේ දකින්න යන එක එච්චර බල හොඳ දෙයක් නෙවෙයි. හීන වූ දෙයක්, ග්‍රාම්‍ය වූ දෙයක්. ග්‍රාම්‍ය කියන්නේ පහත් දෙයක්. ඒ වගේම පෘථජ්ජනයන්ට අයත් දෙයක්. පෘථජ්ජනය කියන්නේ බුදුරජාණන් සරණ නොගිය, ධර්මයේ සරණ නොගිය, සංඝරත්නයේ සරණ නොගිය, ඒ ධර්මයේ හික්මෙන් නැති, ඒ ධර්මයේ ඉගෙන ගන්න දක්ෂ නැති අයට කියනවා අශ්‍රුතවත් පෘථජ්ජන කියලා නේද? ආන් ඒ පෘථජ්ජනයන් තමයි මේවා දකින්න යන්නේ කියනවා. ඒ වගේම අනාර්ය වූ දෙයක්, අයහපත පිණිස පවතින දෙයක් කියනවා. දැන් කාමයන් ගැන බුදුරජාණන් වහන්සේ කොහොමද විස්තර කරන්නේ? කාමේසු කාමසු කල්ලිකානු යෝගෝ
හීනෝ ගම්හෝ පෝතුජ්ජනකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලේ වචන ටිකම තමයි මේක තියෙන. එතකට ආං ඒවා දැකීම ඒ විදිහ අයහපත පිණිස ආරයන් වහන්සේලා ප්‍රශංසා කර දෙයක් නෙවේ. අවබෝධයෙන් කයිපාවයෙන් පිණිස නොපවතී කියන. ඒ වගේම විරාගේ පිණිස නොපවතී, නිරෝධය පිණිස නොපවතී, සංසිඳීම් පිණිස නොපවතී, විශිෂ්ට ඥානය පිණිස නොපවතී කියන. එතකොට සත්‍ය අවබෝධය පිණිස නොපවතී, නිවන පිණිස නොපවතී, මහණෙනී මේ විදිය ඒ අවබෝධයෙන් කලකිරීම පිණිස, ඇල්ම දුරුවීම පිණිස මේ බලන්න යන ඒවා එච්චර උපකාරී වෙන්නේ නෑ කියනවා. කවුරු හරි කෙනෙක් පිහිටි ශ්‍රද්ධාවෙන් යුතුව යම්කි ශ්‍රද්ධාවක් උපදවාගෙන පිහිටි ප්‍රේමයෙන් යුතුව බුදුරයන් වහන්සේ කෙරෙහි ප්‍රේමයක් ඇති කරගෙන ඒ වගේම නොසෙල්ලෙන පැහැදීමෙන් යුතුව තුර යම් හොඳ පැහැදීමක් බුදුරයන් වහන්සේ කෙරෙහි ඇතිව බලවත් පැහැදීමෙන් යුතුව යම් කෙනෙක් තථාගතයන් නොව තථාග ශ්‍රාවකව දකින්නට යයිද එය දකින දේවල් අතර ශ්‍රේෂ්ඨූ දේකී කියන ඔන්න පළවෙනි දැකීම. එතකොට ඒ දකින්න යන්නෝනි නිකන්ද කොහොමද? නිකන් යන එකක් නෙවෙයි කියන්නේ. සද්ධා ජාතෝ උපසංකපිති කියන්නේ. සද්ධාව උපදවාගෙන තමයි දකින්න යන්නේ. උපසංකමිත්තා පවිරුපාසති. එතකොට ගිහිතෙන ඇසුරු කරමින් තමයි මේ ගිහිල්ල තමයි ඇසුරු කරන්නේ. පවිරුපාසන්තෝ ධම්මං සුනාති. ඕන පිළිවෙල දැක්කද? ඇසුරු කරමින් තමයි ධර්මය අහන්නේ. සුත්වා ධම්මං ධාරේති. අහන ධර්මයේ තමයි මතක තියාගන්නේ. දතානන් ධම්මානං අත්තං උපපරික්කති. අහන ධර්මයේ තමයි අර්ථ නිවනින් ඉවසන්නේ. ඒක ආන් එතෙන්ට යනවා බුදුරජාණන් වහන්සේ දකින්න පෑදීමෙන් ගියොත්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කාලේ මිනිස්සු යන්නේ බුදුරජාණන් වහන්සේ ගුණ කීර්තිරාවේ අහලන්නේ. අපේ ගමට බුදුරයන් ආශ්‍රමයක් වැඩිය උන්වහන්සේ අරහං සම්මා සම්බුද්දයි. ඉතින් පැහැදීමක් ඇතුව තමයි බුදුරයන් ආශ්‍රය දකින්න යන්නේ. ආන්ගේ පැහැදීම ඇතුව ගියොත් එහෙම ආන් එයාට බුදුරයන් ආශ්‍රය දැක්කොත් ආන් ඒක උපකාරී වෙනවා කියනවා. ඒ දකින දේව ශ්‍රේෂ්ඨ දෙයකේ සත්‍යංගේ විසුද්ධිය පිණිස. විසුද්ධිය පිණිස කියන්නේ රාග දේශම වලින් කෙලිට වෙලා ඉන්න අය ඒකෙන් පිරිසුදු වීම පිණිස. ඊට පස්සේ ශෝක වැළපීම් ඉක්මවා යාම පිණිස. ශෝක කිරීම වැළපීම් වලින් ඉක්මවා යාම පිණිස. ඊට පස්සේ දුක්ඛ දෝමනස්සානං අත්තං වා දුක් දෝමනස් නැතිවීම පිණිස. ඒ වගේම ආර්ය සත්‍ය අවබෝධය පිණිස නිවන සාක්ෂාත් කියන පිණිස හේතු වෙයි. මහණෙනි මේ පිහිටි සද්ධාවතු පිහිටි ප්‍රේමිනුතු නොසෙල්වෙන පැහැදීමෙන් ගතුව බලවත් පැහැදීමේ තුව යම් කෙනෙක් තථාගතයන් හෝ තථාග ශ්‍රාවකයෝ දකින්නට යාමක් ඇද්ද මේ දකින දේවල් අතර ශ්‍රේෂ්ඨම දේයයි කියනු ලැබේ කියලා කියනවා. ඇවන පළවෙනි කොටස මතක තියාගත්තම දෙවෙනි තුන්වෙනි ඊට අනිතික ඔක්කොම එක වගේ තමයි තියෙන්නේ. එතකොට එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ දකින්න ගියොත් අවසන් වෙන්නේ කොතනින්ද? සතිපට්ඨානේ පුරුදු කළ ඒකේ අවසාන ඉලක්කය මුල් ඉලක්ක මුල් වාක්‍යය තියෙන නේද? සත්තානං විසුද්ධියා ශෝක පරිද්ධානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්සාදිගමාය නිබ්බානස්සච්ච කිරියා. ආන් එතෙන්ට යනවා කියනවා. දැක්කද බුදුරජාණන් වහන්සේ දකින්න ගියොත් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකේ දකින්න හිත පහදවගෙන ගියොත් සිද්ධ වෙන දේ. හිත පහදවගෙන නැතුව ගියොත් මොකද වෙන්නේ? අඩුපාඩු තමයි හොයන්නේ නේද? එතකොට ඒ ඉලක්කයට යන්නේ නැහැ. හොඳට හිත පහදවගෙන බුදුරයන් වහන්සේ දකින්න ගියොත් ශ්‍රාවකේ දකින්න ගියොත් ආන් එයාට මේ සසරින් එතර වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ දෙවෙනි එක තමයි අසන දේ අතර ශ්‍රේෂ්ඨ දේ කුමක්ද? එතකොට අර විදිහටම ලෝකේ නොඑක අහන දේවල් තියෙනවා. එක එක දේවල් ශබ්ද එක එක හඬ ගීත හඬ උස් හඬ පාත් හඬ වීණා හඬ බෙර හඬ එක එක හඬ ජාති අහන තියෙනවා. බුදුරයන් හදල එහෙම දේවලුත් තියෙනව නැත්තේ නොවේ. හැබැයි ඒවා කෙලෙස් දුරු කිරීම පිණිස, සැල්ම දුරුවීම පිණිස හේතු වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් බුදුරජාණන් මේ හොඳට හිත පහදවාගෙන ඊට පස්සේ පිහිටි ප්‍රේමයෙන් නොසෙලෙන පැහැදීමෙන් යුතුව බලවත් පැහැදීමෙන් යුතුව තථාගතයන් හෝ තථාගතයන් වහන්සේගේ ධර්මයක් දේශනාවක් අසයිද ආන් ඒ අසන දේවල් අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා කියලා කියන.
එතකොට ධර්මය ඇසීමේ අරමුණ මොකක් දෙනම් අපේ වෙන්න ඕනි. සමහර එකේ කරමුණ තියෙනනේ. මේකේ ජාතියේට පින් අනුමෝදන් කරන්න බණහන. නේද? තමන්ගේ සැපේ පිණිස හිතාගෙන බණහන. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය මොකක්ද ධර්මයේ දේශනා කරන්නේ? ආර්ය සත්‍ය අවබෝධ කරගෙන ඉලක්කයෙන් තමයි ධර්මය අහන්න ඕනේ. එතකොට තමයි පින් රැස් වෙන්නේ. එහෙම නැතුව අපිට පින් රැස් වෙන්නේ නැහැ. එතකොට ආන්ගේ අහන දේවල් අතර ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ශ්‍රවණය කළොත් ආන්ගේ ඒක ශෝක වැළපීම් දුක් දුමනස් වලින් නිදහස් වීම පිණිස උපකාරී වෙනවා කියලා. ඊට පස්සේ තුන්වෙනි එක තමයි ලබන දේවල් අතර ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ ශ්‍රද්ධාලාභය ලැබුවොත් කියලා. ඒක ශ්‍රද්ධාව ලැබුපු කෙනා එතරින් එහාට කෙලෙස් දුරු මේ හිත පිරිසුදු කර ගැනීම පිණිසත් දුක් දුම්නස් දුරු කිරීම පිණිස නිවන සාක්ෂාත් කිරීම පිණිස යාට අවස්ථාව ලැබෙනවා ශ්‍රද්ධාව උපදවා ගත්තොත්. ඊට පස්සේ තේරෙනවා හික්මෙන දේවල් අතර ශ්‍රේෂ්ඨ වන්නේ ලෝකයේ එක එක දේවල් හික්මෙන දේවල් තියෙනවා කියන. ඇතැම් කෙනෙක් ශිල්පයේ හික්මේ ආශ්‍රයන් ශිල්පයේ හික්මේ රත ශිල්පයේ එක එක ශිල්ප ශාස්ත්‍රවල හික්මෙනවා කියන. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ හික්මීම එච්චර වැදගත් එකක් නෙවෙයි, හීන එකක්, ග්‍රාම්‍යෝ එකක්, පුතර්ජනයන්ට අයත් අනාර්ය පිණිස අර්ථයක් නැති දෙයක් කියලා වදාලා. හැබැයි යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ විසින් වදා ධර්මයේ විනේ ආදි සීලේ හික්මේ නම්, ආදි චිත්තේ හික්මේ නම්, ආදි ප්‍රඥාවේ හික්මේ නම්, ආන් ඒ කෙනා පිහිටි ප්‍රේමයෙන් යුතු නොසෙලෙන පැහැදීමෙන් යුතු හික්මෙන දේවල් අතර ශ්‍රේෂ්ඨ දේ කෙරෙහි පැහැදුනා කියලා කියනවා. පැහැදීමෙන් හික්මෙනවා කියලා කියනවා. ඒතර සීලේ හික්මෙනවා නම්, සමාධි හික්මෙනවා නම්, ප්‍රඥාව හික්මෙනවා නම්, ආන් ඒක තමයි හික්මෙන දේවල් අතර ශ්‍රේෂ්ඨම දේ කියලා වදාළේ. ඊට පස්සේ උපස්ථාන කිරීම මත ශ්‍රේෂ්ඨ වන්නේ බුදුරජාන් වහන්සේට හෝ ඒකත් අර විදිහටම තියෙන්නේ. පිහිටි ප්‍රේමයෙන් යුතුව නොසෙලෙන පැහැදීමෙන් යුතුව බලවත් පැහැදීමෙන් යුතුව බුදුරජාන් වහන්සේට බුදුරැණයි ශ්‍රාවකයට උපස්ථාන කළොත් ආන් ඒක උපස්ථාන කිරීම අතර අග්‍ර වෙනවා කියලා දේශනා කළා. ඒ වගේම සීකරණ දේවල් අතර ශ්‍රේෂ්ඨ වන්නේ බුදුරජාන් වහන්සේ වදාලා තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකවරු සිහි කරයිද ඒ සිහි කරන දේව ශ්‍රේෂ්ඨ වූ දෙකි කියලා දේශනා කළා. ඒතර බුදුරජාන් වහන්සේ ගැන සිහි කරනවා නම් ඒ බුදුරජාන් වහන්සේගේ ඒ ශ්‍රාවකයෙකු ගැන සිහි කරයිද ආගේ සිහි කරන දේවල් අතර ශ්‍රේෂ්ඨ දේ කියලා විස්තර කළා. ඒතර දැන් බලන්න බුදුරජාන් වහන්සේ ගැන අපිට සිහි කරන්න තියෙනවා නම් ඒ ශ්‍රාවක සංඝරත්නය ගැන ධර්මයේ ගැන සිහි කරන ආගේ එක තමයි සිහි කරන දේවල් අතර ශ්‍රේෂ්ඨ සීකිරීම කියලා දේශනා කළා. ඉතින් ඕන් ඔය විදිහට මේ දේශනාවේ කරුණු හයක් බුදුරජාන් වහන්සේ සිහි කළ යුතු කරුණු හැටියට විස්තර කළා තියෙනවා. පළවෙනි එක මේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන කරුණු හැටියට විස්තර කළා තියෙනවා. පළවෙනි එක තමයි දසන අනුත්තරී, දැකීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වීම. දෙවෙනි එක ශ්‍රවණය කිරීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වීම. තුන්වෙනි එක ලැබෙන දේවල් වලින් ශ්‍රේෂ්ඨත්වයට පත් වීම. හතරවෙනි එක හතරේ හික්මෙන දේවල් වලින් ශ්‍රේෂ්ඨත්වයට පත් වීම. පස්වෙනි එක උපස්ථාන කිරීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වීම. හයවෙනි එක සිහි කිරීම අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වීම. එතකොට මේ අහන දේවල් අතරින් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ මොකක් ඇහුවොත්ද බුදුරජාණන් වහන්සේ නෑ දකින දේවල් අතර බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකෙක් දැකීම. අහන දේවල් අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ. ලබන දේවල් අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ ශ්‍රද්ධා ලාභේ. ඊට පස්සේ උපස්ථාන කිරීම අතරින් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේට හෝ ශ්‍රාවකයකට උපස්ථාන කිරීම. ඊට පස්සේ හික්මෙන දේවල් අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ අදි සීලෙත්, අදි සමාධිත්, අදි ප්‍රඥාවෙත්. ඊට පස්සේ සිහි කරන දේවල් අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන හෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකු හෝ සිහි කරයි දේ සිහි කරන දේවල් අතර ශ්‍රේෂ්ඨ දෙයක්. ආගේ ඒ විදිහට සිහි කළොත් ඒ අවසන් වෙන්නේ සියලු දුක් අවසන් කළා. රාග දේශ මොලින් හිත පිරිසුදු කරගෙන
දුක් දොම්නස් වලින් හිත නිදහස් කරගෙන කායික දුක් මානසික දුක් වලින් නිදහස් වෙලා ආරි සත්‍ය අවබෝධ කරගෙන තමයි ගමන අවසන් වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි ඒ කරුණ වලට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන කරුණ හැටියට බුදුරජාන් වහන්සේ වදාළේ. ඊට පස්සේ ගාථා තුනක් තියෙන යම් කෙනෙක් ශ්‍රේෂ්ඨ වූ දැකීමක් ලැබුවේ වේද, ශ්‍රේෂ්ඨ වූ ශ්‍රවණයකුත් කළේ වේද, ශ්‍රේෂ්ඨ වූ ලාභයකු ලැබුවේද, ශ්‍රේෂ්ඨ වූ හික්මීම යළුනේ වේද, උපස්ථාන කිරීමට එළඹෙන සිටියාහු වෙද්ද, විවේකයෙන් යුක්ත වූ බිය රහිත වූ නිවන කරා යන අනුස්සති ධර්ම වඩද්ද, අප්‍රමාදෙහි සතුටු වන අවස්ථානෝචිත ප්‍රඥාවෙන් හෙබි සීල සංවරයෙන් යුතු හෝ යම් තැනක දුක නිරුද්ධ වෙයි නම් ඒ නිවන කරා නිසි කලට යති කියන. ඉතින් එහෙනම් ওই කරුණු හය අපේ ජීවිතේ පුරුදු කරගත්තොත් අපට මේ සසර දුකින් නිදහස් වන්නම ඒ කරුණු හය උපකාරී වෙනවා. ඉතින් ඒ නිසා අද දවසේ අපිට ලැබිලා තියෙන කාලය අවසන් වෙනවා. ඉතින් අපි සියලු දෙනාටම මේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන කරුණු හයත් ඒ වගේම සිහි කළ යුතු අරමුණු හය ගැනත් හොඳට මතක තියාගෙන ඒ කරුණු සියල්ලම අපි සියලු දෙනාටම ආර්ය සත්‍ය අවබෝධ කරගන්නම උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සා